ඔබ ජීවිතයේ නිවැරදි ට්‍රැක් එකේ ගමන් ගන්නවා කියලා දැනගන්නේ කොහොමද? ජීවිතය කියන්නේ ගමනක්. උපන්දා ඉඳලාම අපි කරන්නේ ඔය ගමන යන එක. එක එක සංදිස්ථානවලදී අපි ගන්න තීරණ නිසා ගමන් මඟ වෙනස් වෙනවා. ගමන් මඟත් එක්කම යන ගමනාන්තයත් වෙනස් වෙනවා. අන්න ඒ නිසා තමයි ජීවිත තීරණ ගන්නකොට දහස් වාරයක් හිතන්න ඕන කියලා කියන්නේ. කොහොමින් හරි ඔහොම තීරණ අරගෙන අපිම තෝරගත්තු මේ ගමන් මාර්ගය හරිම ගමන් මාර්ගයද කියලාත් ඔය යන ගමන් දැනගෙන ඉන්න එක වටිනමනේ. ඒ කියන්නේ අපි ජීවත් වෙන විදිය ජීවිතේ අනාගතේ දකින විදිහ වගේ කාරණා හරිද කියන එක ඒ කියන්නේ අපි හරි ට්‍රැක් එකේද යන්නේ කියන එක කලින් දැනගන්න තේනවා නම් වැදගත්. මොකද වරදක් තිබ්බත් ඒක නිවැරදි කරගන්න පුළුවන් එතකොටයි. ඉතින් මෙන්න මේ දේවල් ඒ විදිහට ඔබේ ජීවිතෙත් වෙනවා නම් ඒ කියන්නේ ඔබ බොහෝ දුරට හරි ට්‍රැක් එකක ගමන් කරනවා. වීඩියෝවට යන්න කලින් ඔබ තාමත් අරණ ටීවී YouTube channel එක subscribe කරන්න නැති නම් දැන්ම subscribe කරන්න. ඒ වගේම කොඩා bell icon එක click කරන්න අමතක කරන්න එපා. අංක 1 හොඳ මිතුරු කැලක් ඉන්නවා. ජීවිතේ එක එක කාලවලදී මුණ ගැහෙන යාළු මිත්‍රයෝ හුඟක් වෙලාවට බොහෝම తాවකාලිකයි. පෙර පාසල් කාලේ ඉඳලා පාසලේ සරසවියේ වගේම රැකියා ස්ථානවලත් මෙහෙම తాවකාලික යාළුකම් අපිට බොහෝමයක් හම්බ වෙනවා. හැබැයි කාලයක් පුරාවට ළඟින් ඉඳලා අපේ දුක සැප හොඳින්ම දන්න සරලවම කිව්වොත් මලක් දාලා යන්න බැරි සයිස් යාළුව සෙට් එකක් ජීවිතේට මුණ ගැහිලා කියන්නේ ඒ తాවකාලික යාළුකම් ඉවර කරලා ජීවිත කාලෙටම තියාගන්න පුළුවන් සම්බන්ධතා ගොඩනගාගෙන තියෙනවා කියන එකයි. ජීවිතේ අමාරුම අවදි කිහිපයක් පහු කළාට පස්සේ මෙහෙම යාළුවෝ සෙට් එකක් ඉතුරු වෙලා ඉන්නවනම් ඒ හරි ගමනක් යන බවට ලොකුම සාධකයක්. අංක 2 ශක්තිමත් පවුලක් තියෙනවා. පවුලත් ඒ වගේ තමයි. පවුල කියන්නේ යාළුවෝ වගේ කාලෙන් කාලෙට දාලා යන එකක් නම් නෙවෙයි. ඒත් පවුලක් ඇතුලේ වුණත් සම්බන්ධතා ශක්තිමත් වෙන්න හොඳ අවබෝධයක් තියෙන්න ඕනි. දෙමව්පියෝ දූ දරුවෝ අතර වගේම අඹුසැමියන් අතරෙත් එහෙම හොඳ අවබෝධයක් තියෙනවා කියන්නේ පවුලක් විදිහට ඒ හැමෝම හරිම ශක්තිමත් කියන එකයි. බාහිර කරදරවලට ඒ පවුල වටන්න අමාරුයි කියන එකයි. ඉතින් ඔබත් එහෙම පවුලක සාඩම්බර සමාජිකෙක් නම් ඔන්න ඔබ යන ට්‍රැක් එක හරි කියන්න තවත් එක සාධකයක් තමයි ඒක. අංක 3 අනිත් අය කියන දේ තමන්ගේ ගමනට බාධාවක් කරගන්නේ නැහැ. වටෙන් පිටින් එල්ල වෙන ගල් මුල් වලට ඔබේ ගමන නවත්තන්න පුළුවන් නම් ඒක සාර්ථක වෙන්න ලොකු බාධාවක්. මොකද අපේ වටපිටාවේ ඉන්න හුඟක් මිනිස්සු උත්සාහ කරන්නේ ඉහළට යන මිනිහගේ කකුලෙන් අඳින්නනේ. ඉතින් කෙනෙක් හොඳ විදිහට ගමනක් යනවා නම් ඒකේ මොකක්ම හරි වරදක් දකින්නවාමයි. ඉතින් එහෙම වටෙන් පිටින් එල්ල කරන අනවශ්‍ය ප්‍රහාරවලට උත්තර දෙන්න නැවතුනොත් ඒ ගමන ගිහිල්ලා හමාරයි. ඒ දේවල් සත පහකට ගණන් නොගෙන තමන්ගේ ගමන යන්න හිතේ හයිය තියෙනවා නම් ඔන්න ජීවිතේ හරිම ට්‍රැක් එකක තමයි ඔබ ගමන් කරන්නේ. අංක 4 කරදරකාරී සම්බන්ධතාවලට තිත. සම්බන්ධතා කිව්වේ යාළු මිත්‍රයෝ, නෑදෑයෝ, පවුලේ ළඟම උදවිය වගේ ඕනම කෙනෙක්. කවුරුණත් හිතට බර නිතර කරදර කරන සම්බන්ධතාවයක් නම් ඒක හොඳ ගමනකට බාධාවක්. ජීවිතේ කට්ට කාලා විවිධ තීරණ අරගෙන අද වෙනකොට අනවශ්‍ය සම්බන්ධතා අයින් කරලා දාන්න පුළුවන් වෙලා තියෙනවා නම් අන්න ඒකත් ගමනේ සාර්ථකභාවය කියන ලොකු මිම්මක්. මොකද කරදර ගොඩක් කරගහගෙන වේගෙන් ගමනක් යන්න බැහැනේ. ඒ නිසා දැනට කරගහගෙන යනවා නම් ඒ බර පැත්තක තියලා ගමන ආපහු පටන් ගන්න. ඉතින් අදට අපි මේ වීඩියෝව මෙතනින් නිමා කරනවා. මේ වගේ ඔබගේ ජීවිතයට වැදගත් වටිනා වීඩියෝවකින් නැවත ඔබ හමුවට එනතුරු අදට අපි සමුගන්නම්. ඔබට සුබ දවසක්.